SL News ආරම්භයේ සිටින ඔබ සැම සාදරයෙන් පිළිගන්න අතර අද මාර්තු 12 වන සිකුරාදා උපුටා ගැනීම ප්‍රසිද්ධ වෙබ් අඩවියකිනි. කොවිඩ් මර්ධන එන්නත් ලබා මෙරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධානයට යොමු කිරීමට අදාළව තීරණය ඉදිරි දින කීපය තුළ ගනු ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර තිල්වා මහතා විසින් ලබන සඳුදා වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තීරණයක් ගනු ඇති බව පවසා ඇත. මේ අතරම කසකස්ථානයේ සංචාරකයන් 239 දෙනෙකු අද දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇත. ඊයේ දිනට වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 304 දෙනෙකු වන අතර ඉන් 12 දෙනෙක් විදේශගතව පැමිණ ඇත. මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 86,989ක් දක්වා ඉහළ ගොස් ඇති අතර නව මරණ 5ක්ද වාර්තා වී ඇත. මුළු මරණ ගණන 520 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊයේ දිනේදී අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් වලින් 351 දෙනෙකු පිටව ගොස් ඇති බවත් සුවය ලැබූ මුළු ආසාදිතයන් ගණන 83,561 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. මේ අතර කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළද තවදුරටත් ක්‍රියාත්මක අතර ඊයේ දිනවන විට පුද්ගලයින් 759,548 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි. ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කර නොමැති නම් අපගේ චැනලේ subscribe කර ගැනීමෙන් මේ වෙනිම පුවත් ඔබට දැනගත හැකියි.